අද දින මෙම මාධ්‍ය හමුව කැඳවීමට තීරණය කරනු ලැබුවේ මේ අලුත් අවුරුදු සමය තුළ අපි දන්නවා දිවයින පුරාම විවිධාකාරයේ අලුත් අවුරුදු උත්සව සැණකෙළි ඒ වගේම සංගීත සංදර්ශන පැවැත්වෙනවා. මීට පෙර අවස්ථාවලදීත් ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි දැනුවත් කරලා තිනවා මහ ජනතාව කුමන ආකාරයෙන්ද තමන්ගේ ආරක්ෂාව සපයාගෙන අන් අයගේත් ආරක්ෂාව තහවුරු කරගෙන මේ කටයුතු සිදු කරන්නේ. ඒ වගේම මේ ලබන අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍ය පිරි අලුත් අවුරුද්දක් බවට අපි පරිවර්තනය කරගන්නේ කොහොමද කියන දැනුම් දීම මීට පෙර අවස්ථා කීපකෙදීම සිදු කළා. මේ වන විට පොලිස් මුලස්ථානට ලැබිලා තියෙනවා දිවයින පුරා පවත්වනු ලබන උත්සව සහ සැණකිලි පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත වාර්තාවක්. ඒ අනුව පොලිස් නිලධාරීන් රාජකාරිය යෙදවීම පිළිබඳවත් අපි සැලසු සකස් කරලා දෙනවා. ඒ පිළිබඳවත් අද ඔබ දෙනට ඔබට වෙත ඉදිරිපත් කරන්න තමයි මේ මාධ්‍ය හමුව විශේෂයෙන්ම කැඳෙව්වේ. උදාහරණයක් විදිහට අලුත් අවුරුදු උත්සව අපිට ලැබිලා තියෙනවා දැනට මේ වන විට සංවිධානය වෙලා තියෙනවා 2804ක්. ඒ කියන්නේ පොලිසිය දැනුවත් කළා පොලිසිය අවසරයේ මත සංවිධානය වන උත්සව තියෙනවා 2804ක් විශේෂයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාගෙන තියෙනවා 2804කට. සමහර විට මේ සංඛ්‍යාව වෙනස් වෙනවා. මොකද ඒකට හේතුව ඉදිරි කාල සීමාව තුළ තවත් අලුතින් මේ උත්සව සංවිධානය වෙනවා. ඒ වගේම ගම්වල කුඩා කුඩා උත්සවත් තියෙනවා. බොහෝ වෙලාවට ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ගන්න නැතුව පවත්වන උත්සව තියෙනවා. පොලිසියට දැනුම් දීමක් දැනුම් දෙන්නේ නැතුව සමහරලාට පවුල් මට්ටමින් පවත්වන අවුරුදු උත්සව තියෙනවා. ඒ වගේම ආයතන තුළ ආයතන පරිශ්‍රයන් තුළ පවත්වන උත්සව තියෙන නිසා මේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම ඉදිරි කාල සීමාවේ සමහර විට මේ මාසයේ අවසන් කාල සීමාවට පවත්වන අවුරුදු උත්සවත් තියෙනවා. නමුත් මේ වන විට මේ 2804ක් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම සංගීත සංදර්ශන 1285ක් සංවිධානය වෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම සැණකිලි 51ක් තියෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සැණකිලි 51ක් සංවිධානය වෙලා තියෙනවා මේ වන විට. ඒ වගේම වෙනත් විවිධ උත්සව මේ අවුරුද්ද මූලික කරගෙන අලුත් අවුරුද්ද මූලික කරගෙන සංවිධානය වෙන වෙනත් උත්සව 181ක් සංවිධානය වෙන බවට වාර්තා වෙලා තියෙනවා. මේ සියල්ලම එකතුව ගත්තොත් 4321ක් දළ වශයෙන් ගත්තොත් 4500කට ආසන්න විදිහට මෙවැනි උත්සව සංවිධානය වීමක් සිද්ධ වෙනවා. මෙහිදී ආරක්ෂක වැඩපිළිවෙළ අපි මේ වන විටම 4000කට ආසන්න සංඛ්‍යාවකට සංවිධානය කළා ඉවරයි. දැන් ඉදිරියේදී තියෙන උත්සව ඉදිරියේදී පැවැත්වීමට නියමිත උත්සව වලටත් අපි ආකාරයට මේ සියලුම දැනුම් දීලා තියෙන සියලුම උත්සව වලට අපි ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කරලා තිනවා. මේ පිළිබඳව පුද්ගලිකව උදෑසන පොලිස් ප්‍රතිමා විසින් සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බැලුවා ඒ උත්සව පැවැත්වෙන ආකාරය, ඒවට සංවිධානයට ආරක්ෂාව කොහොමද දෙන්නට ඕන. ඒ වගේම සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පළාත්වල සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ අවශ්‍ය උපදෙස් පළාත් මට්ටමින් ලබා දෙනු ලැබුවා අද උදෑසන විශේෂයෙන් මේ වාර්තාව ලැබීම සමගම. ඒ වගේම පළාත් වශයෙන් ගත්තොත් බස්නාහිර පළාතේ තියෙනවා උත්සව 1000කට වැඩි සංඛ්‍යාවක්, දකුණු පළාතේ 500කට ආසන්න සංඛ්‍යාවක්, ඒ වගේම මධ්‍යම පළාතේ 500කට ආසන්න සංඛ්‍යාවක්, වයිම පළාතේ තියෙනවා 700කට ආසන්න සංඛ්‍යාවක්, උතුරු මැද පළාතේ තියෙනවා 225කට ආසන්න සංඛ්‍යාවක්, සබරගමු පළාතේ 950කට ආසන්න සංඛ්‍යාවක් සංවිධානය වෙනවා. ඒ වගේම උතුරු සහ නැගෙනහිර පළාත්වලත් 400කට 500කට ආසන්න සංඛ්‍යාවක් උත්සව සංවිධානය වෙලා තියෙනවා. තවදුරටත් ඒ සංවිධානයේ වන උත්සව මිතෙක් අවසර නොගත් නමුත් සංවිධානය වීම පවතින උත්සව සම්බන්ධයෙන්ුත් උතුරු නැගෙනහිර පළාත්වලින් විශේෂයෙන් දැනුම් දීලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ පළාත්වලත් සාමාන්‍යයෙන් 500කට ආසන්න විතර උත්සව සංඛ්‍යාවක් සංවිධානය වෙයි කියලා. විශේෂයෙන් මේ උත්සවවලදී අපි මෙවර පොලිස් ප්‍රතිමාවක උපදෙස් පරිදි සුවිශේෂී සංවිධානාත්මක ක්‍රමයක් අනුගමනය කරා. සංවිධාන කටයුතුවලදී සිවිල් ආරක්ෂක කමිටු වල ඉන්න, කියන්නේ ප්‍රජා පොලිස් කමිටු වල ඉන්න මේ ඒ ප්‍රදේශවල ඉන්න ඒ මහත්වරු නොනවරු මහත්වරු යොදාගනු ලැබුවා. ඒ සමාජිකයන්, කියන්නේ ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන්, සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන් අපි යොදාගනු ලැබුවා මේ සංවිධාන කටයුතු සඳහා. විශේෂයෙන්ම ඒ උත්සවයක් සංවිධානය වෙනකොට ඒ උත්සවය සම්බන්ධීකරණය කිරීමට විශේෂයෙන් මේ උත්සවයේ සංවිධාන කටයුතුවලදී සහ ඒ සංවිධාන කටයුතුවල යෙදිලා ඉන්න ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් මේ සඳහා අපි උපයෝගී කරගත්තා. ඒ අනුව කමිටු සමාජිකයන් 15806 දෙනෙක්
මේ උත්සව වලට අදාළව සංවිධානය කටයුතු වල යෙදෙනවා. මේදී අපි විශේෂයෙන් අපේක්ෂා කරනවා මහජනතාවගේ ආරක්ෂාවත්, ඒ වගේම ප්‍රජා පොලිස් කමිටු වල ක්‍රියාකාරී දායකත්වයක් අපි අපේක්ෂා කරනවා මේ උත්සව සඳහා. ඒ වගේම පොලිසියත් එක්ක අවශ්‍ය සම්බන්ධීකරණය සහ ඒ අවශ්‍ය කටයුතු වලදී සහය දැක්වීම. ඒ වගේම ත්‍රිවිධ හමුදාවත් අපි යොදා ගන්නවා 400කට, නිලධාරීන් 400කට ආසන්න සංඛ්‍යාවක් සොයා දුවන්, පොලිස් විශේෂ කාර්ය බල කායත් 500කට ආසන්න සංඛ්‍යාවක් අපි යොදා ගැනීමට අපේක්ෂා කරනවා. දැනට මේ සැලසුම් ගතව ඉන්නවා. ඒ වගේම පොලිස් නිලධාරීන් අපි මේ උත්සව සඳහා පමණක් අපි ආරක්ෂාව සපයන්න සූදානම් කරලා තියෙනවා 14,000කට ආසන්න සංඛ්‍යාවක්. ඉතින් මේ ආකාරයට සුවිශේෂී ආරක්ෂාවක් මේ උත්සව සම්බන්ධයෙන් අපි ලබා දීමට කටයුතු කරලා තියෙනවා, ලබා දීමට කටයුතු කරනු ලබනවා. නමුත් අපි මහජනතාවගේ විශේෂ ඉල්ලීමක් කරා ඒ උත්සව තරඟ දේවල් සංවිධානය කිරීමේදී ආරක්ෂාව පිළිබඳ විශේෂ සැලකිලිමත් වෙන්න. ඒ වගේම පොලිස් නිලධාරියෙකුට එවැනි ස්ථානවල රාජකාරිය යෙදීමට අවශ්‍ය කරන ඒ පසුබිම නිර්මාණය කර ගැනීම, විශේෂයෙන්ම මේ සිවිල් ආරක්ෂක කමිටු, ඒ කියන්නේ ප්‍රජා පොලිස් සම්බන්ධව ඉන්න සමාජික මහතුරුන්ගෙත් වගකීමක්, ඒ වගේම අනිකුත් සංවිධායකවරුන්ගෙත් වගකීමක්, නීතිරෝධී නොවන දේවල් ඒ කටයුතු තුළ සිදුවීම, විශේෂයෙන්ම ඊයේ දින ඉඳ සඳහන් කරලා ඉන්න සම්මන් නැවත මතක් කරන්නට ඕන, මේ තරඟ සංවිධානය කිරීමේදී සාමාන්‍යයෙන් අසභ්‍ය ක්‍රියාකාරකම් පෙන්නුම් කරන තරඟ, යම්කිසි ආකාරයට කාන්තාවන්ට සහ ළමුන්ට හිරිහැර වෙන තරඟ, ඒ වගේම ආගමික යම්කිසි ආගමකට අපහාසයක් සිදුවන තරඟ. ඊට අමතරව විශේෂයෙන්ම අපින් එල්ලීමක් කරලා තියෙනවා මේ සත්ව හිංසා සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන විසින් එල්ලීමක් කරා පොලිසියෙන් ඒ සතුන්ට හිංසා වන දේවලුත් කිරීමට ඉඩ දෙන්නට එපා කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිසා අපි මජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා, මේ උත්සව සංවිධායකවරුනුත් ඉල්ලා සිටිනවා සතුන්ටත් හිංසාවන ආකාරය, මොකද අලුත් අවුරුදු කාල සීමාවේ එවැනි ආකාරයට විවෘතව සතුන්ට හිංසා කරන ආකාරය තනගත් සංවිධානය කරන්නට එපා කියන ඉල්ලීමත් අපි කරනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ පොලිසිය සම්පූර්ණයෙන්ම දිවයින පුරාම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා ඕනෑම හදිසි අවස්ථාවකට මුණදීම සඳහාත්, ඒ වගේම සම්බන්ධීකරණය සඳහාත්. මීට අමතරව ඔබ දන්නවා යුක්තිය මෙහෙයුමේත් අපි මේ විශේෂ රාජකාරි සඳහා නිලධාරීන් අපි යොදාගත්තත් අලුත් අවුරුදු වලට යුක්තිය මෙහෙයුමේදී ක්‍රියාත්මක වෙන කණ්ඩායමනුත් යම්කිසි ප්‍රමාණයකින් අඩුනත් අපි මේ මෙහෙයුම් කණ්ඩායමනුත් ඔවුන් ක්‍රියාත්මක වෙන ප්‍රදේශයේ ප්‍රමාණය වැඩි කළා අපි ඔවුන් ඒ කණ්ඩායමනුත් ක්‍රියාත්මක වෙනවා. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, වරින්දකරුවන් අත්අඩංගුවට ගැනීම, විෂමද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම, මේ සියලුම කාරණා ක්‍රියාත්මක වෙන. ඊට අමතරව මේ උත්සවවල රාජකාරිය යොදන නිලධාරීන්ට අපි දැනුම් දීලා තියෙනවා ඒ විෂමද්‍රව්‍ය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න ඒ පොලිසිය යම් උපදෙස් දීලා තියෙනවා. මත්පැන් තහනම් කරලා මත්පැන් ඇතුළට ඒ උත්සව ඇතුළට ගේන අපි ඉඩ දෙන්නේ නැහැ. යම්සේ විශේෂයෙන් මේ සංගීත සංදර්ශනවල බොහෝ අය මත්පැන් රැගෙන ඇතුළට එන්න උත්සාහ කරනවා. ඒ සංගීත සංදර්ශන පැවැත්වෙන ස්ථානවලට එවැනි ස්ථානවලට ඇවිල්ලා මත්පැන් පානය කිරීමට විවෘත පරිසරයේ මත්පැන් පානය කරන්නට අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ පිළිබඳ සංවිධායකවරුත් අවධානය යොමු කරන්නට ඕන. පොලිසිය වශයෙන්ුත් අපි ඒ සඳහා අවස්ථාව දෙන්නේ නැහැ. ඒ නිසා එවැනි කාරණා පිළිබඳ විශේෂයෙන් අපි මේ විෂමද්‍රව්‍ය සම්බන්ධ සුවිශේෂී අවධානයක් යොමු කරනවා. රථවාහන නිලධාරීන් සාමාන්‍ය රථවාහන පාලනය සඳහා රාජකාරිය යොදවලා හිටියත් ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා විෂමද්‍රව්‍ය අරගෙන රිය ධාවනය කරන අය, වෙනත් මත්පැන් පානය කළා රිය ධාවනය කරන අය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට කියලා අපි සන්තෝෂ වෙනවා. ඊයේ දිනේදී අපි දෙන ලද උපදෙස් අනුව යම්කිසි ආකාරයකට රියදුරන් ක්‍රියාත්මක වෙන බවට රථවාහන නිලධාරීන් විසින් වාර්තා කරනු ලැබුවා. ඊයේ දිනේදීත් ඒ මත්පැන් පානය කළා යන රිය ධාවනය කිරීම වල යම්කිසි අඩුවක් අපි දැක්කා. අපි ඒ තත්ත්වය ඉල්ලා සිටිනවා ඒ තත්ත්වය දිගටම පවත්වා ගන්න කියලා සෑම රියදුර මහතෙන්ම. ඊයේ දිනය තුළ අපිට මාර්ග රියනතුරු වාර්තා වෙන්නේ දෙකක් පමණයි. එයින් මිය ගිහිලා තින්නේ පුද්ගලයෝ දෙදෙනෙක් පමණයි. නිසා මේ අලුත් අවුරුද්ද ආසන්න වන කාල සීමා, විශාල වාහන ගමනක් තියෙන කාල සීමාව තුළ අපිට මේ වගේ අනතුරු වළක්ව ගන්න පුළුවන් නම් ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මහජනතාවගෙන් අපි නිරන්තරයෙන් ඉල්ලන්නේ මෙන්න මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියන කාරණේ.